ඔයාලදත් එකතු වෙන්නේ Geek Pranith YouTube channel එකේන අලුත්ම video episode එකක් එක්ක. අද video එකේදී මම කතා කරන්නේ මොරටුව campus එකේ computer engineering department එක ගැන. ඔයාලා තවමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරලා bell icon එක click කරන්න. අපි යමු video එකට. एक दस नमसिया असु पहेदी पटांगत्तु में मोरटुवा कैंपस के कंप्यूटर इंजीनियरिंग डिग्री वेन कैंपस वाले पटांगत्तु कंप्यूटर साइंस के ने का वेन वट मोरटुवा कैंपस के वितरक एला स्पेशल में एक इंजीनियरिंग फैकल्टी ऐड कर लेती नो इट पास से तमें मेन में विद्या टा कंप्यूटर इंजीनियरिंग के ला डिपार्टमेंट का इंजीनियरिंग फैकल्टी ऐड बिलती इन्ने ये वगैरह ऑयल टा केलिम कंप्यूटर इंजीनियरिंग डिपार्टमेंट का टा जॉइन वेन बे या इससे लम्हा मोरटुवा इंजीनियरिंग सिलेक्ट वेन ओन ඔයා මොරටුව ඉංජිනේරින් වලට සිලෙක්ට් වුණාට පස්සේ ඔයාගේ ෆස්ට් ඉයර් රිසල්ට් වලින් ඔයාව රෑන්කින් කළා මෙන්න මේ විදිහට ඩිපාර්ට්මන්ට් වලට වෙන් කරනවා ඊට පස්සේ මේ කම්පියුටර් ඉංජිනේරින් කියන ඩිපාර්ට්මන්ට් එක හැම නිතරම ඉංජිනේරින් කැටගරි වලදී මුල් තුනේ තියුණා මේ වෙනකොටත් ඒක පළවෙනි තුන අතර තියෙන ඩිපාර්ට්මන්ට් එකක් විදිහට හඳුන්වලා දෙන්න පුළුවන් මෙන්න මේ විදිහේ කම්පියුටර් ඉංජිනේරින් කියලා ඩිපාර්ට්මන්ට් එකක් මොරටුව කැම්පස් එකේ ඕපන් වුණා හින්දා තමයි මොරටුව කැම්පස් එකේ කම්පියුටර් සයන්ස් කියලා ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකක් නැත්තේ. අපි කොළඹ බැලුවත්, කැලණිය බැලුවත්, ඒ වගේම රුහුණේ බැලුවත් මේ කියන කම්පියුටර් සයන්ස් කියලා ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකක් රජය විසින් හඳුන්වලා දුන්නා. ළමයි 16 දිනක්ගෙන් පටන් ගත්ත මේ කම්පියුටර් ඉංජිනේරින් කියන ඩිපාර්ට්මන්ට් එක මේ වෙනකොට බැචර්ස් 130කට වඩා වැඩි ගණක් ඉන්ඩස්ට්‍රියට එකතු කරලා තියෙනවා. ඒ වගේම මේ වෙනකොට මේ කියන බැච් එක ළමයි 380ක් විතර මේ ඩිපාර්ට්මන්ට් එක ඇතුලේ එකපාරකට අවුට් වෙනවා. ඒ වගේම මොරටුව කැම්පස් එකේ ඉංජිනේරින් ඩිපාර්ට්මන්ට් ගත්තට පස්සේ තියෙන විශාලතම ඩිපාර්ට්මන්ට් එක විදියට මේ කම්පියුටර් ඉංජිනේරින් ඩිපාර්ට්මන්ට් එක හඳුන්වලා දෙන්න පුළුවන්. ඒ වගේම මේ කම්පියුටර් ඉංජිනේරින් ඩිපාර්ට්මන්ට් එකේ ඇකඩමික් සයිට් එකට ගියොත් මේ වෙනකොට ප්‍රොෆෙසර්ස්ලා 7 දෙනෙකුත් සීනියර් ලෙක්චර්ස්ලා 14 දෙනෙකුත් ලෙක්චර්ස්ලා 4 දෙනෙකුත් ඒ වගේම විසිටින් ලෙක්චර්ස්ලා 25 දෙනෙකුත් මේ වෙනකොට ඇකඩමික් ස්ටාෆ් එකේ ඉන්නවා. ඒ වගේම මේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකේ කන්ටෙන්ට් එක එහෙම නැත්නම් සිලබස් එක බැලුවොත් අපිට කම්පියුටර් සයන්ස් ඇන් ඉන්ජිනේරින් ඉන්ටග්‍රේටඩ් කම්පියුටර් සයන්ස් ඒ වගේම ඩේටා සයන්ස් ඒ වගේම සයිබර් සිකියුරිටි ඒ වගේම ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් වගේ ස්ට්‍රීම්ස් වලින් අපිට මේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක සමන්විත වෙනව බලා ගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට තියෙන අනිත් ප්‍රශ්නේ තමයි A levels වලට මොන සබ්ජෙක්ට් කරොත්ද පුළුවන් මොරටුව ඉංජිනේරින් මේ කියන ඩිපාර්ට්මන්ට් එකට ජොයින් වෙන්න. මම කලින් කිව්වා වගේ ඔයා මේ කියන ඩිපාර්ට්මන්ට් එකට ජොයින් වෙන්න කලින් මුලින්ම මොරටුව ඉංජිනේරින් සිලෙක්ට් වෙන්න ඕන. මේකට ඔයා අනිවාර්යයෙන්ම මැත්ස්, ෆිසික්ස් ඒ වගේම කෙමිස්ට්‍රි කියන සබ්ජෙක්ට් තුන අනිවාර්යයෙන්ම කරන්න ඕන. ඒ කියන්නේ ඔයාලට සයන්ස් ෆීල්ඩ් එකේ ඇග්‍රිකල්චර්, IT වගේ සබ්ජෙක්ට්ස් කරොත් ඔයාට මේ කියන මොරටුව ඉංජිනේරින් ජොයින් වෙන්න බෑ. ඒ වගේම මේ කියන ඩිපාර්ට්මන්ට් එකේ ඒ කට්ටිය කියන විදිහට මේ වෙනකොට 100% එයාලගේ ඉන්ඩස්ට්‍රියෙන් හොඳ ඉල්ලුමක් තියෙනවා ඒ වගේම අවුට් වෙන හැමෝටම ෆොරින් රටවල් වල වගේම ලංකාව තුල හොඳ ඉන්ඩස්ට්‍රි ඉල්ලුමක් තියෙනවා කියලා තමයි එයාලා සඳහන් කරලා තියෙන්නේ. අනිත් ඩිපාර්ට්මන්ට් වලින් ඉන්ඩස්ට්‍රියට යන අයට වඩා හොඳ සැලරියක් ගන්න ඉන්ඩස්ට්‍රි එකට ජොයින් වෙන ස්ටුඩන්ට්ස්ලා ඉන්න ඩිපාර්ට්මන්ට් එක විදිහට කම්පියුටර් ඉංජිනේරින් ඩිපාර්ට්මන්ට් එක එයාලා හඳුන්වලා දෙනවා. මීට අමතරව ඔයාලට තියෙන ප්‍රශ්නේ තමයි මොන වගේ ජොබ් කැටගරිස්ද මේ කියන ඩිපාර්ට්මන්ට් එකෙන් ඔයා අවුට් වුණොත් ඔයාට ගන්න පුළුවන් කියන එක. ඔයාට software engineer ඒ වගේම system engineer, data engineer ඒ වගේම ඔයාට පුළුවන් data analysis, UI UX engineer ඒ වගේම QA engineer වගේ ගොඩක් field වලට මේ කියන degree program එක හරහා ඔයාට join වෙන්න පුළුවන්. ඔයාලටත් මේ degree program එක ගැන මොකක් හරි ප්‍රශ්නයක් තියෙනම් අනිවාර්යයෙන්ම comment section එකේ comment එකක් දාන්න. ඊට අමතරව ඔයාලගේ degree program එක ගැන දැනගන්න ඕන නම් මට ඔයාලගේ degree program එක පහලින් comment එකක් දාන්න. ඔයාලට මාව direct ම contact කරගන්න ඕන නම් මම මේ දාන Instagram account එකට ඇවිල්ලා මට message එකක් දාන්න පුළුවන්. ඒ වගේම ඔයාලා මගේ channel එකේ හැමදාම හිටියොත් ඔයාලට මේ වගේ videos හැමදාම බලන්න පුළුවන්. ඒක හින්දා මගේ channel එක subscribe කරලා bell icon එක click කරන්න. අපි අලුත් video එකදී හම්බ වෙමු. Thank you.